කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බවට සැලකෙරෙන පෙරහැර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිලන හා සම්මාන පිරිනැවීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ලොව දිගම මුද්දරය ලෙස මිලිමීටර් 205කින් යුතුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. පෙරහැරවල් එක එක වර්ගයේ ලෝකේ තියෙනවා. ඒ පෙරහැර අතරින් අද අපේ දළදා පෙරහැරට විශේෂ ස්ථානයක් තියෙන බවට මම සඳහන් කරන්න උවමනයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ පෙරහැර දකුණු ආසියාවේ හොඳම ආගමික උත්සවය හැටියට අපි ඉදිරිපත් කරන්නටත් උවමනයි. ඒ වගේම අනික් අංශයෙන් අද මේ සංස්කෘතික අංශයක් පමණක් නෙමෙයි, ආගමික අංශයක් පමණක් නෙමෙයි, අපේ සංචාරක ව්‍යාපාරෙත් කොටසක්. විශේෂයෙන්ම මේ පෙරහැර එක්ක නුවර අපේ කලා මධ්‍යස්ථානය බවට පත් වෙනවා. මේ නගරේ දියුණු කරන්න අපි තවත් පියවර කීපයක් අරගෙනවා. විශේෂයෙන්ම බෝගම්බර, ගොඩනැගිල්ල, හිල්ටන් සමාගම සමග ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරලා හෝටලයක් ඇතිකරන්න සාකච්ඡා කරගෙන යනවා. පරණ තැපැල් කාර්යාලයේ සමගම ටාජ් හෝටලයේ සමග ඇතිකරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ ළඟ තවත් ඉඩම් කීපයක් තියෙනවා. අපිට ඒ සඳහා සංචාරක හෝටල් ඇටිට යොදවන්නත්, ඊට අමතරව මහනුවර දකුණ ළඟම ඩිපෝවත් අපිට ඒ සඳහා යොදවා ගන්නට පුළුවන්. අපි දැනට පේරාදෙණිය උද්‍යානය ගැන කතා කරනවා. ඒත් අපි කිසි විටක උඩවත්ත කැලේ ගැන කියන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ඇටිට ක්‍රියා කරන සැක හදලා තියෙන්නේ. දැන් සැලසුම් හතරක් හදාගෙන තියෙන එකක් කොළඹ නගරේ, අනික ගාල්ල, තුන්වෙනි එක මහනුවර, ඊට පස්සේ තිරිකුණාමලේ. මේ හතර තමයි ලංකාවේ ප්‍රධාන කේන්ද්‍ර ස්ථාන හැටියට දියුණු කරන්න තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.